කොටි ත්‍රස්තවාදී නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මෙතෙක් අනුගමනය කළ දෙබිඩි පිළිවෙත ලොවට හෙළිදරව් කෙරේ. අහිංසක දෙමළ ජනතාවගේ ජීවිත හා අනාගතය බිලිගනිමින් කොටි නායකයා ගත කර ඇත්තේ ඉතා සුඛෝපභෝගී ජීවිතයකි. උතුරේ දරුවන් යුද කටයුතු සඳහා බලහත්කාරයෙන් පැහැරගත් ඔහු සිය දරුවනට මෙරට මෙන්ම යුරෝපයේ විශ්වවිද්‍යාලවලින්ද අධ්‍යාපනය ලබා දීමට ක්‍රියා කිරීමෙන් මේ බව සනාථ වේ. රූපවාහිනිය සමන් කුමාර රාමවික්‍රම වන්නියේ සිට මේ පිළිබඳව ගෙන එන විශේෂ වාර්තාව. මේ අවුරුදු කුමරියක් නොවේ. දකුණු ඉන්දියානු හෝ හින්දි හෝ සිනමාවේ නිළියක්ද නොවේ. LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය වූ දුහාරා ප්‍රභාකරන්ගේ ඡායාරූපයයි මේ. අප මේ ඡායාරූපය මේ ප්‍රවෘත්තියට යොදාගෙනන්නේ බහුතර දෙමළ ප්‍රජාවද ප්‍රභාකරන්ගේ දරුවන් දැක නැති නිසාය. එමෙන්ම ප්‍රභාකරන් හා දරුවන් ගත කරන සැබෑ ජීවිතය රහසක්ව පවතින නිසාය. උතුරේ තරුණ තරුණියන් දහස් ගණනකගේ ගෙලට සයිනයිඩ් කරලා එල්ලා T56 ගිනි අවිය අතට දී තිබුණද දුහාරා ප්‍රභාකරන් දෑතින් රැගෙන සිටින්නේ රෝසමලා. එංගලන්තයේ සුවපහසු ජීවිතයක් ඇය මේ වන විට ගත කරනවා. මදුරාසයේදී 1986 දී උපත ලැබූ දුහාරා ප්‍රභාකරන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවේ කිල්නොච්චියේ. ප්‍රභාකරන්ගේ හා ඔහුගේ බිරිඳ වූ මදුවදිනීගේ වැඩිමහල් පුතා චාල්ස් ඇන්තනි මේ ඡායාරූපයේ මැද සිටින්නේ ඔහු. චාල්ස් ඇන්තනිද උසස් පෙළ දක්වා වන්නේ කුමාර සැප විඳිමින් ඇති දැඩි වුණා. ඔහුගේ ජීවිතයේද වැඩි කලක් ගත කර ඇත්තේ එංගලන්තයේ ඇතුළු යුරෝපීය රටවලයි. ප්‍රභාකරන් ලෝකයට සැඟ වූ ජීවිතයක් තිබූ බව ඉකුද්දා යුද හමුදාවට හමු වූ ඔහුගේ පෞද්ගලික ඡායාරූප ඇල්බම් හා ලිපි ගොනුවලින් සනාථ වුණා. කිසිදු රැකියාවක් නොකළ ප්‍රභාකරන්, කිසිදු පෞද්ගලික වත්කමක් නොතිබුණු ප්‍රභාකරන් චාල්ස් ඇන්තනි හා දුහාරා දරුවන් කුඩා කල සිටම ඉතා සුඛෝපභෝගී සැප පහසුකම් යටතේ ඇති දැඩි කර තිබෙනවා. වන්නියේ සාමාන්‍ය ජනතාව තම දරුවන් පෝෂණය කිරීමට හරිහම්බ කළ වත්කම් කප්පම් ලෙස ලබාගත් ප්‍රභාකරන් ප්‍රකාශ කළේ දෙමළ ජනතාවගේ හා දරුවන්ගේ විමුක්තිය ලබා දීමට ක්‍රියා කරන බවයි. ප්‍රභාකරන් නිසා වඩාත්ම පීඩාවට පත් වූයේ උතුරේ කාන්තාවන් හා දරුවන්. එහෙත් චාල්ස් ඇන්තනීගේ සෙල්ලම් බඩු දෙස බලන්න. චාල්ස් ඇන්තනී කොතරම් සුන්දර ළමා ජීවිතයක් ගත කර ඇද්ද? LTTE නිසා මව්පිය සෙනෙහස අහිමි වූ දරුවන් සිය දහස් ගණනක් LTTEම සෙන්චෝලේ වැනි අනාථ කඳුරුවල තනිවෙද්දී ප්‍රභාකරන් තම දරුවන් ඉහළ සැප සම්පත් ලබා දෙමින් ඇති දැඩි කළා. වන්නියේ දරුවන්ට පෑන වෙනුවට තුවක්කුව දුන් ප්‍රභාකරන් තම දරුවන්ට පරිගණකය දුන්නා. නවීන දැනුම හා අධ්‍යාපනය ප්‍රභාකරන් ඇතුළු LTTE නායකයන්ගේ දරුවන්ට සීමා වුණා. මේ ප්‍රභාකරන්ගේ දරුවන්ගේ අධ්‍යාපන සහතිකයි. යුද්ධය හෝ වෙනත් කිසිදු හේතුවක් නිසා ප්‍රභාකරන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කිසිදු අයුරකින් කඩාකප්පල් වී නැහැ. 2005 පළමුවරටත් 2006 දෙවනවරටත් විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දුන් දුහාරා ප්‍රභාකරන් දෙවන වතාවේදී විෂයන් තුනට සම්මාන සාමාර්ථ ලබාගෙන 2004 වසරේදී විද්‍යාංශයෙන්ම උසස් පෙළට මුහුණ දුන් චාල්ස් ඇන්තනි අධි සාමාර්ථයක් හා සාමාන්‍ය සාමාර්ථ දෙකක් සහිතව උසස් පෙළ ප්‍රතිඵල පෙන්වා තිබෙනවා. දුහාරා ප්‍රභාකරන් පළමුව සබරගමු විශ්වවිද්‍යාලයටද ඉන්පසු යාපනයේ විශ්වවිද්‍යාලයටද සුදුසුකම් ලබාගෙන යාපනයේ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම උපාධියට ඇය ලියාපදිංචි වී තිබෙනවා. එහෙත් පසුව දුහාරා සහ චාල්ස් ඇන්තනි දෙදෙනාම එංගලන්තයේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගෙන දුහාරා ප්‍රභාකරන් හා චාල්ස් ඇන්තනිට ලබා දුන් අධ්‍යාපනය වන්නියේ අහිංසක දරුවන්ට ලබා ගැනීමට ප්‍රභාකරන් ඉඩ නොදුන්නේ ඇයි? ඔවුන් කළ වරද කුමක්ද? ප්‍රභාකරන් දෙමළ ජනතාවට ලබා දුන් විමුක්තිය මේ උණු කඳුළු කැට පමණද? මේ දරුවන්ගේ මව්පිය සෙනෙහස, ජීවිතයේ සතුට, අධ්‍යාපන දැනුම පමණක් නොව හෙට දිනයේද ඊලාම් සිහිනය වෙනුවෙන් ප්‍රභාකරන් බිලිගෙන ඇත. ප්‍රභාකරන්ගේ දෙබිඩි ජීවිතය දැන් හෙළිදරව් වී තිබේ. පුදුකුඩුරිපුහි ඉරණපළේ මහාවිද්‍යාලයයි මේ තිබෙන්නේ. රජයේ පාසල් පද්ධතිය LTTE ග්‍රහණයේ පැවති අවසන් බිම්කට දක්වාම පැමිණි බවට මෙය හොඳම උදාහරණයක්. එහෙත් මෙම පාසල් වලින් මේ ප්‍රදේශවල දරුවන්ට අධ්‍යාපනය ලැබීමට LTTE ඉඩ දී නැහැ. වයස අවුරුදු 13 තරම් වූ දරුවන් පවා LTTE බලහත්කාරයෙන් යුද කටයුතු සඳහා බඳවාගෙන තිබෙනවා. පාසල වෙනුවට ඔවුන්ට යාමට සිදු වූයේ LTTE පුහුණු කඳවුරු වලටයි. දැන් මේ ප්‍රදේශ මුදා ගැනීමත් එක්කම
රජයට පැවරී තිබෙන ප්‍රධාන වගකීමක් වන්නේ මේ දරුවන්ට යළි අධ්‍යාපන අයිතිය ලබා දීමයි. රූපවාහිනියේ සමන් කුමාර රාම වික්‍රම පුදුකුඩු රිපුසිට්.